සියලු දෙනාම සාදුකාරයක් කියන්න සියලු දෙනාම නමස්කාරය කියන්න පන්සිල් සමාදන් සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසෝ ධම්මරසං ජිනාති අතිපූජනීය අපේ කඩවත ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෙන අවසරයි සද්ධාවන්ත පින්වත්නි අද දින මේ සිදු කරන්නට යෙදෙන්නේ පින්වත්නි ඉතාම උතුම් කුසල ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා සුමංගලං සුභාතං සූට්ටිතං සුනක්ඛත්තං ආදි වශයෙන් ධර්මයේ තියෙනවා පින්වත්නි සුපුප්පන්න කියලා සූත්‍රයක් මේ සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා පින්වත්නි යම් දවසක අපි කුසල ධර්මයක් සිදු කරනවාද? අනේ කුසල ධර්මීය සිදු කරන ඒ දවස පිළිබඳව දේශනා කරන්නේ ඒ දවස තමයි සුමංගලම් කියලා දේශනා කරන්නේ බොහොම මංගල සම්මත දවසක්. ඒ වගේම සූට්ටිතං කියලා දේශනා කළේ හොඳට අවදි වෙච්ච දවසක්. සුනක්ඛත්තං කියලා දේශනා කළේ අන්නේ දවස තමයි හොඳම නැකක් තිබෙන දවස. ඒ වගේම සුරිට්ඨිතං කියලා දේශනා කළා අපි නොයේ පිළිහි පුදසත්කාර ධර්මයන් සිදු කරගෙන ආවා. අපි ඈත අතීතේ ඉඳන් ඒ සියලුම කුසල ධර්මයන් අතර මේ විදිහට මේ ධර්ම පූජාදී සිදු කිරීම තමයි උතුම්ම කුසල ධර්මය. ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි යම් කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා නම්
ධනිය තියෙනවා නම් වස්තුව තිබෙනවා නම් මේ යම් කෙනෙකුට මේ භවාග්‍රේ දක්වා විතර විශාල විහාරයක් ඉදි කරලා අටපිලිකර ඒ වගේම නොයෙක් ජීවර පරිස්කාර සහිතව ඒ නොයෙක් පරිස්කාර ධර්මයන් සකස් කරලා අන්න දන් දෙනවටත් වැඩිය මේ හතර පද ගාථාවක් මේ ධර්ම අවබෝධය ඇති වෙන මේ ගාථාවක් අන්න යම් කෙනෙක් දේශනා කරනවා නම් අන්නේ ධර්මයේ කියලා දෙනවා නම් අන්නේ කරන ධර්ම පූජාව ඒ ධර්ම දානමේ කුසල ධර්මයේ මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කරලා තිබෙනවා. ඒ වගේම පින්වත්නි මම මේ සුපුප්පන්න සූත්‍රයේ මුලින්ම දේශනා කරන්නට අදහස් කළේ මේ පිළිබඳව ටිකක් මතක් කරන්නට අදහස් කළේ අපට පින්වත්නි යම් අවස්ථාවක දැන් අද දවසේ ගත්තනම් උදෑසනම සුපුප්පන්න කියනකොට දැන් උදෑසන අවස්ථාවේදී යම් දානයක් දුන්නා නම් යම් කුසලයක් කරා නම් අන්න අපි ඒක සිදු කරන්නේ පින්වත්නි උදේසන වාදුවේ. එතකොට සසරේදී උපනුපන් ජාතිය පාසාම අර ඒ අවස්ථාවේදී උදේසන වාදුවේදී තමන්ට ආනිසංස ධර්මයන් ගෙන දෙනවා කියන එක අන්න ධර්මී සංඝන් වල තිබෙනවා. ඒ වගේම දහවල් දවසේදී අන්තිසි අප කුසල ධර්මයක් සිදු කරනවා නම් සසර උපතේදී දහවල් දවසේදී විපාකී ලැබෙන. ඒ වගේම හවස්වරුයේදී කුසලයේ සිදු කරනවා නම් හවස්වරුකදී ඒ විපාකේ ලබන්නට තරම් හේතු වෙනවා. දැන් අපි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අන්න අලුයම උදෑසන වරු. මොකද මේ සිදු කරන ලද මහත්ඵල මහානිසංස මේ කුසල ධර්මයන් ඒ වීර්ය උදෑසන වරුවේදී සිදු කිරීමේ ආනිසංසයක් වශයෙන් කියන එක අන්න ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. එතකොට මේ පින්නතුන් අද දින උදෑසන මේ උතුම් ධර්ම දාන මේ කුසල ධර්මය අන්න සිදු කරන්න හේතුණා. ඒ වගේම දැන් මේ දහවල් දවසේදී මේ කුසල ධර්මයේ සිදු කරන්නට යෙදෙනවා. ඒ වගේම සවස් වරුවේදී මේ කුසල ධර්මයේ සිදු කරන්නට යෙදෙනවා. එතකොට මේ පින්නතුන් බොහොම අලුයම අවස්ථාවේදී තමයි මේ සඳහා පිටත් වෙලා පැමුණුනේ. ඒ වගේම මේ කුසල ධර්මයේ සිදු කළ මේ පින්නතුන් ආපසු පිටත් වෙලා යනකොට බොහොම රාත්‍රී භාගයේ විතර වෙයි. අන්නේ දක්වා මේ පින්නතුන් මේ කුසල ධර්මයේ සිදු කරපුවා මේ දවස පුරා සිදු කරන ලද උතුම් කුසල ධර්මයක් අන්නේ ආනිසංස ධර්මයන් ඒ දවස පුරාම ආනිසංස ගෙන දෙන කුසලයක් කියලා අන්න මේ පින්නතුන් අවබෝධ කරගෙන පළමුවෙන්ම සාදුකාරයක් දෙන්න. ඒ වගේම පින්වත්නි අද දින මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් වෙන මේ උතුම් ධර්ම පුස්තකයන් තමයි මේ පින්නතුන් මේ විදිහට පූජා කරන්නට යෙදෙන්නේ. එතකොට ඉතින් මේ ස්ථානයට අපි පැමුණුනේ වර්ෂාවරුදු 2000 වර්ෂයේදී. ඉතින් මේ ස්ථානට පැමුණාම මේ පින්නතුන් උඩහට ගිහින් බැලුව ගල්ලෙන් දෙකක් තමයි තිබෙන්නේ. එක ගල්ලෙන්යි ඉදි කරලා තිබුණේ. ඉතින් දහම් පොතපතක් හොයාගන්නට පුළුවන්කමක් ලැබුණේ. ඉතින් අපට නොයෙක් ආකාරයෙන් භාවනා වැඩසටහන් වලට ධර්ම දේශනා වලට ආරාධනා ලැබෙනවා. ඒ ලැබුණාම පින්වත් අපට සූත්‍රයක් අන මේ හොයාගන්නට පුළුවන්කමක් ලැබුණා. ඉතින් බොහොම අමාරුයි. අපි අර අපි අඳුනන ස්වාමීන් වහන්සේලාට කතා කරලා ඒ දහම් පොතපත ඉගෙන ගත්තේ බොහොම අපහසුයි. ඉතින් ඒ ඉගෙන ගැනීම අපේ ගුරු උතුමන් වහන්සේලාට මේ ඉතාම ඉක්මනින් සංසාර දුකින් එතර වීම පිණිස ඒ කුසල් ධර්මයන් හේතු වේවා. ඒ පිනට අනුව තමයි අපට මේ ධර්මය අන අවබෝධ කරගන්නට මේක දැනගන්නට පුළුවන්කම ලැබුණේ.
ඉතින් අද දවසේදී මේ උතුම් කුසල ධර්මයේ සඳහා අපේ කිත්සිරි සමරසිංහ මහත්මයාගේ ඒ භාවනා වැඩසටහනේ කලණ මිතුරු පිරිසත් සමග ඒ වගේම අපේ සජීව ඉදිරිසිංහ මහත්මයාගේ මූලිකත්වයක් ඇතිව එතුමාගේ මේ මඟ පෙන්වීමද ඇතිව ඒ වගේම විශේෂයෙන්ම අපේ කඩවද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ ඇඳුරුම් කම මත තමයි අපට සජීව ඉදිරිසිංහ මහත්මයා අඳුරගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ සජීව ඉදිරිසිංහ මහත්මයාගේද මඟ පෙන්වීම යටතේ ඒ කිත්සිරි සමරසිංහ මහත්මයා ඒ භාවනාව වැඩසටහනේ කලණ මිතුරු පිරිස ඒ සියලු දෙනාගේම ඒ වගේම සහභාගීත්වය ඇතිව නොඑකයිරුවෙන් දායකත්වයේ ලබා දුන්න ඒ සියලු දෙනාගේම මූලිකත්වයේ යටතේ තමයි අපට මේ ධර්ම පුස්තක අද දින පූජා කරන්නට යෙදෙන්නේ. ඉතින් විශාල මුදලක් වියදම් කරලා මේ පින්නතුන් මේ කුසල ධර්මයේ සිදු කරන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට දැන්නවා මං තනි 56 වෙනි වතාවට තමයි මේ උතුම් කුසල ධර්මයේ සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ ධර්ම පොතකයක් හෝ පූජා කරනවා නම් අන්න ඒ සිදු කරන කුසල ධර්මී ආනිසංස පින්වත්නි අප්‍රමාණයි. අභිධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි හේතු ප්‍රත්‍ය වශයෙන් දැන් මේ අවස්ථාවේදී මේ පින්න තුන්හි සිටේ පහළ වෙන්නේ අලෝභ අදෝස අමෝහාදී කුසල ධර්මයන්. අලෝභය කියලා කියන්නේ හේතුවක්, කුසල හේතුවක්. ඒ වගේම අදෝෂය කියලා කියන්නේ කුසල හේතුවක්. අමෝහය කියලා කියන්නේ කුසල හේතුවක්. එතකොට අන්නේ විදිහට හේතු ප්‍රත්‍ය වශයෙන් මේ පින්න තුන් මේ කුසල ධර්මයක් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම මේ පින්නතුන් ආරම්මන වශයෙන් මේ කුසල ආරම්මනයක්, ඒ වගේම ධර්මාරම්මනයක් මේ සහිතව මේ සියල්ල සිදු කරන්නට යෙදෙනවා. ඒ වගේම මේ පින්නතුන් නිස්සය උපනිස්සය ආදී ප්‍රත්‍ය වශයෙන් මේ පින්නතුන්ට මේ කුසල ධර්මයන් සසර ගමනේදී මේ උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඉතින් මේ පින්නතුන් මේ සියලු ආකාරයෙන්ම සිදු කරන ලද කුසල ධර්මයන් මේ ආනිසංස වශයෙන් සසර උපනුපන් ජාතිය පාසාව බුදු පසේවුණු මහරහතන් වහන්සේලා වැනි උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තියම ලබාගෙන ඒ වගේ මේ පින්නතුන් ප්‍රාර්ථනීය ආකාරයෙන්ම ඊටාම ඉක්මනින් සසර ගමන කෙළවර අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ පින්නතුන් විසින් අද දින මේ ත්‍රිපිටක ග්‍රන්ථ, ඒ වගේම අටුවා ග්‍රන්ථ, ඒ වගේම ටීකා ග්‍රන්ථ ඇතුළත් වෙන මේ උතුම් ත්‍රිපිටක ධර්ම පුස්තකයනොත්, ඒ වගේම අද දින මේ ගරු භාණ්ඩයක් වශයෙන් මේ ත්‍රිපිටකය තැන්පත් කර කිරීම සඳහා ඒ කබඩ් එකක් පූජා කරලා තිබෙනවා. ඒ සියලුම පූජාවනොත් ආර්ය මහා සංඝ රත්නයේ උදෙසා පූජා කරමු පූජා වේවා කියන සද්ධා චේතනාව ඇති කරගෙන කවුරුත් තුනතාවක් নমස්කාරය කියන්න මේ සියන්න පූජා කිරීම සඳහා මේ විදිහට පූජා කරන්න මයම් බහන්ති කම්මංච කම්මඵලංච සද්දහිත්වා සතරු භණ්ඩං බිකු සංඝස්ස දීම මයම් බහන්ති කම්මංච කම්මඵලංච සද්දහිත්වා සතරු
සංඝස්සදීම මයම් භන්ති කම්මංච කම්මඵලංච සද්දහිත්වා සදරු භණ්ඩං භික්ඛු සංඝස්සදීම මේ පින්නතුන් ඒ පිළියෙල කරගෙන පැමිණි මේ අල්මාරිය ඒ වගේම මේ ත්‍රිපිටක ග්‍රන්ථ ගරු භාණ්ඩ වශයෙන් තමයි පූජා කරන්න තියෙන්නේ. ගරු භාණ්ඩ කියල කියන්නේ යම් කිසි විහාරස්ථානයකට සේනාසනයකට පූජා කළා නම් එම විහාරස්ථානයේ සේනාසනයේද තමයි ඒක පූජා කරන්න තියෙන්නේ. එතකොට ඒක විනක් ස්ථානයකට ගෙන යමි හැකියාවක් නැහැ. සියලු සංඝ රත්නේ පරිහරණයට තමයි මේක ගරු භාණ්ඩ වශයෙන් පූජා කරන්න තියෙන්නේ. ඉතින් අනේ නිසා මේ පින්නතුන් විසින් මේ සිදු කරන ලද මේ ගරු භාණ්ඩ පූජාව, මේ ත්‍රිපිටක ග්‍රන්ථ පූජාව අති උතුම් කුසල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනම් පින්වත්නි, බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. බුද්ධෝපි බුද්ධස්ස භනේය වන්නං කප්පම්පිතේ අඤ්ඤ පඛාසමානෝ කීයේත කප්පෝ චිරදීඝ මාන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස කියලා දේශනා කරන්නේ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. යම්කිසි බුදුරජාණන් වහන්සේ නම වෙන කිසිදු ධර්ම දේශනාවක් නොකර බුදු ගුණ පමණක්ම දේශනා කරන්නට යෙදුනා නම් මේ මහා කල්පී කෙනෙක් අවසන් වෙනවා. ඒ වුණාට බුදු ගුණ අවසන් වෙන්නට වෙන්නේ නැහැ කියන එක දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අන බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ මේ ධර්මයේ දකින්නවා කියන එකයි. අන දේශනා කළා සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛ. මේ සියලුම දුක පිළිබඳව දේශනා කරනවා නම් ස්කන්ධ පහ තමයි මේ දුක කියලා කියන්නේ. ඊළඟ පින්වත්නි, ඒ දුක පිළිබඳව අපි නුවණින් විමසන්නට ඕන. ඊළඟට ඒ දුක පිළිබඳව අපි දැනගත්තාම බුදුරජාණන් වහන්සේ යමක් දුකයි කියලා කිව්වා නම් ඒක ඇත්තටම දුකයි කියලා අපට අවබෝධයක් ඇති වුණා නම්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හැම දුකකටම හේතුව තමයි තණ්හා. අපේ සිතේ හටගන්නා මේ ලෝභ ආදී තණ්හාව තමයි පින්වත්නි මේ හැම දුකකටම හේතුව. එතකොට මේ දුක නැති කිරීම සඳහා අන බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ දුකින් එතර වීම කියලා කියන්නේ උතුම් නිර්වාණය. එහෙනම් තණ්හාව තමයි නැති කරන්නට. ඒ තණ්හාව නැති කරන්නට නම් මාර්ගයක් දේශනා කරනවා. මොකද මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල, සමාධි, ප්‍රඥා කියන මේ උතුම් ධර්මයේ තමයි අපි සාක්ෂාත් කරන්නට. ඒතර මේ ත්‍රිපිටක ග්‍රන්ථයන්හි සඳහන් වෙන්නේ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, ඒ වගේ මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය. ඉතින් මේ උතුම් ඒ ධර්මස්කන්ධය අන්න මේ ඒක තවදුරටත් විස්තර කිරීම සඳහා තමයි ඊටාම බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ මේ අටුවා පොත් රචනය කරන්නට යෙදුනේ. ඊළඟට පින්වත්නි, ඒ අටුවාවල තියෙන ධර්මයක් තවදුරටත් විස්තර කිරීම සඳහා ටීකා ග්‍රන්ථ ඇතුළත් කළ දේශනාත්මේ පොත්වල ලියලා තිබෙනවා. ඉතින් අන්න මේ උතුම් ත්‍රිපිටක ග්‍රන්ථයන් අපි අනුගමනය කරනවා නම් මේක සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තමයි පින්වත්නි මේ ත්‍රිපිටකයේ බෙදලා තිබෙන එක දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, යමෙක් ධර්මයක් දන්නේ නැත්නම් අන්නේ කෙනා බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ, බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ,
ඒ වගේම යමෙක් බෞද්ධය කියලා කියනවා නම් අන්නේ කෙනා මේ උතුම් ධර්මයේ පින්වත් දැන ගන්නට ඕන. දැන් මේ පින්නතුන් කල්පනා කර බලන්න මුස්ලිම් අය ඉන්නවා. මුස්ලිම් අය කුරානයේ කියවලා තියෙනවා. ඒ අයගේ ධර්මයේ ඒ කට්ටිය පරිශීලනය කරලා තිබෙනවා. ක්‍රිස්තියානි අය ඉන්නවා. ඒ අය බයිබලයේ කියවලා තියෙනවා. අපි සිංහල බෞද්ධ පින්නතුන් ඉන්නවා. මේ ත්‍රිපිටක ග්‍රන්ථයන්ගෙන් අඩුගානි සූත්‍ර දෙක තුනක් ගන්න අය අඩු සමහර බොහොම අඩු. ඉතින් මොන ත්‍රිපිටකේම ග්‍රන්ථ ගන්න ගිහි පින්නතුන් ඉන්නවා. අපි මේ මට අභිධර්මයේ කියලා දුන්නේ පින්වත්නි මගේ තාත්තා. ඉතින් ගිහි පින්නතේ ඉතින් මේ ඉතින් එවැනි ගිහි පින්නතුන්ත් ඉන්නවා. නමුත් පින්නාති බොහෝම අපේ බෞද්ධ පින්නතුන් මේ ත්‍රිපිටක සූත්‍ර ධර්මයන් දන්නේ. ඒ දන්නේ නැත්නම් පින්නාති නියම බෞද්ධයෙක් කියන්නේ නැහැ. මොකද මේ සූත්‍ර ධර්මයන් දන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය අන තරමක්වත් දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක හැසිරෙනවා කියන එක යා හරියට දන්නේ නැහැ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට දැන් මේ විහෙල විහාරස්ථානවල මේ සීල් සමාදන් වෙන අවස්ථාවලදී ඒ වගේම ගුවන් විදුලි ධර්ම දේශනාවන් වලින් රූපවාහිනි ධර්ම දේශනාවන් වලින් අර ධර්මයේ කියනකොට පින්වත් ඒ අහන අවස්ථාවේදී යම් තරමක ධර්මාඥානයක් ඇති වෙනවා. ඉතින් අන්නේ ධර්මඥානය තවදුරටත් දිනු කර ගැනීම සඳහා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අන්න අපි දැනගන්නට ඕන පළමුවෙන්. ඒ ධර්මයේ දැනගත්තාම තමයි අන්න පින්වත්නි ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මයේ දැනගෙන ධර්මයේ හැසිරුණොත් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ධර්මය අවබෝධ කරගත්තොත් තමයි පින්වත්නි අර කියන ලද ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේවාදී මේ දුක්ඛයන්ගෙන් එතර වන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් ධර්මය දැන් අද මේ විහාර සේනාසනයේට මේ විදිහට මේ ධර්ම පුස්තක පූජා කරන්නට ඉදෙනවා. ඉතින් මම කියන්නේ මම ආවට පසුව මට දකින්නට ලැබුණු උතුම්ම පූජාවක් තමයි ශ්‍රේෂ්ඨම පූජාවක් තමයි මේ ධර්ම පූජාව. එතකොට මේ ධර්ම පූජාව සිදු කරලා මේ පින්නතුන් මේ අත්පත් කරගත් කුසලානි සංස ධර්මයන්ගේ ආනුභාවයෙන් මේ පින්නතුන් සියලු දෙනාටම උපනුපන් ජාතිය පාසාම බොහෝ ප්‍රඥාවන්ත පින්නතුන් බවට පත්ව උපදින්නට හේතු වාසනා වේවා. ඒ වගේම දැන් අද දින මේ ධර්ම ග්‍රන්ථයන් පූජා කරන අඩුගානේ දැකලා හිත සතුටු කරගත්ත සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම මේ ආනිසංස ධර්මයන් එකසේ ලැබේවා. ඒ වගේම මේ පූජා කිරීමේ ආනිසංස වශයෙන් මේ පින්නතුන් අහලා තිබෙනවා අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරන් වහන්සේට ඒකස්සුත ධාරී භික්ෂුවක් කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. එක සැරයක් යම් දහම් පදයක් ඇහුවා නම් ඒක අනමතකයි. අන්න ඒ විදිහට මේ උතුම් කුසල ධර්මයේ ආනිසංස වශයෙන් ඒකස්සුත ධාරී වන්නටත් මේ පින්නතුන් සියලු දෙනාටම හේතු වාසනා වේවා. ඒ වගේම උපනුපන් ජාතිය පාසාම දැන් අප සීනාසනයේට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපි අපවත් වුණාට පසුව ඉදිරියේදී වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාට මේ සංසාර දුකින් එතර වන්නට මේ කරන පූජාව හේතුවක් බවට පත් වෙනවා. ඉතින් අන්නේ කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් මේ පින්නතුන් සියලු දෙනාටම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. ඊටමත් ඉක්මනින් ප්‍රාර්ථනීය ආකාරයෙන්ම සංසාර දුකින් එතරව අති උතුම් නිර්වාණ සම්පත්තියෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ගෞරවණීයාරයා තින්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ
පොඩි අනුශාසනාවක් කරන්නට මම ඉල්ලයි. නයි සාදු කියන්නකෝ. සාදු. මුලාසනාරූඪ මේ සහෝදර කල්යාණ මිත්‍ර අතිපූජනීය ත්‍රිපිටකාචාර්ය ආභිධම්මික අභිධර්ම විශාරද මේ දම්ගුල්ලේ මදුභානි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩසිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ පින්වත් කිත්සිරි සමරතුංග සමරසිංහ මහත්මතුමන් ඇතුළු කල්යාණ මිත්‍ර පින්වත්නි හැම දිනාටම අද බොහෝම උතුම් දවසක් මහානීය ශ්‍රේෂ්ඨතර අග්‍රතර වූ සීරු දානයන් අතරින් අග්‍ර වූ දානමේ පින්කම් තුනක්ම එකම දවසක් තුළ සම්පූර්ණත්වයට පත් කරගන්නා වූ දවසක් තුරු මේ පිළිබඳ මේ පින්කම් වල උතුම් භාවයේ පිළිබඳ උදෑසන කාලයේදී ඒ යට්ටෝවල ප්‍රදේශයේ ඒ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් ප්‍රකාශ වුණා. උන්වහන්සේ කොයිතරම් ධර්ම රුචිකත්වයකින් පිපාසයකින්ද පෙළෙන්නේ කියන බවත් මේ ත්‍රිපිටක පූජාව කොයිතරම් ප්‍රයෝජනවත් භාවයට පත්වනවාද කියන බවත් මේ කාටත් වැටහෙන්නට ඇති. අපේ පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ ත්‍රිපිටක පූජාව මේ සේනාසනයේදත් මෙහි වැඩ සිටින්නා වූ ආගන්තුකෝ මෙහි වැඩම කරගන්නා වූ කල්යාණ මිත්‍රත්වයෙන් දහම් පොත්පත් ඉල්ලාගෙන ධර්ම පරිශ්‍රණයේ ගවේෂණයේ යෙදෙනා වූ ධර්මකාමී ගිහි පැවිදි උතුමන්ටත් කොයිතරම් මේ පූජාව ප්‍රයෝජනවත් භාවයට පත්වේවිද කියන බව දැනටමත් කාටත් හොඳින් ඉතාමත් හොඳින් වැටහිලායි තිබෙන්නේ. ඉතින් කවුරුත් කල්පනා කරගන්නට ඕන මේ ත්‍රිපිටක පූජාව කියන්නේ හරියට එක බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පා වදාලා වුණත් බුදුරජාණන් වහන්සේලා 84 දහසක් වැඩ සිටිනවා හා සමානයි. ඒකට බුදුරජාණන් වහන්සේලා 84 දහසක් පූජා කළාවෙනි මහා පූජාවක්. එතකොට පෙළදහමත් අර්ථකථනයත් ටීකා ග්‍රන්ථ දේනුත් කියන සකසා සපුරා කිසිදු අඩුපාඩුවක් නොමැතිව දහම් පදයක් පිළිබඳව හොඳට විස්තර සවිස්තර වශයෙන් දැනගැනීමට අවශ්‍ය වන ආකාරයෙන්ම මේ පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම අපවීමෙන් කැපවීමෙන් පේවීමෙන් මහත් වූ හැඟීමෙන් මේ කුසල ධර්මයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තවම මහත්ඵල මහානිසංසදායී ආකාරයෙන්ම මේ පින්කම බොහෝම හොඳින් ඥාන සංප්‍රයුක්තව සම්පූර්ණත්වයට පත් කරගෙන තිබෙනවා. ඉන් කවුරු සතුටු වන්න මහා පින්කමක් සාරාණීය පින්කමක් තමන්ට බොහෝම හොඳින් නැවත නැවත ආවර්ජනය වන ආචීර්ණ කුසලයක් බවට පත් කරගත හැකි බොහෝම බලවතු ශ්‍රේෂ්ඨතර ගරු කුසල ධර්මයක් ගරු පූජාවක් තමයි මේ සිද්ධ කරගෙන තිබෙන්නේ. ඉතින් කවුරුත් සතුටු වන්නට ඕනේ. අපි මේ වැයුණ දේවාලෙන අරණ සේනාසනය නාවින අරණ සේනාසනයේ ශාපාවක් වශයෙන් පවත්වාගෙන යන්නේ. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ පිළිබඳවත් වටහා ගැනීම වටින අවස්ථාවේ හැටියට කෙටියෙන් නමුත් උන්වහන්සේ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරලා තරුණ වයසේ තමයි ප්‍රෞඪාවට පත් වුණේ. ඒ නුවර ප්‍රදේශයේ බොහොම උගත් වැදගත් දෙමාපියන්ගේ පුත්‍ර රත්නයක් වශයෙන්. එතකොට තමන්ගේ ජීවිතයේ සියල්ලක්ම අත්හැරලා මේ දුෂ්කර සේනාසනයට වැඩම කොට වදාලේ මේ පළාත් වාසීන්ට ධර්මයේ ලබා දීන සසරින් අත්මුදවාලීමේ කරුණාවෙන්මයි. උරාගේ උන්වහන්සේට බොහෝ වාර ගණනක් ආරාධනා කළා කොළඹ ප්‍රදේශයට වැඩම කරලන්නට. උන්වහන්සේගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් ඒ පළාතේ සේවයක් සිදු කරලන්න. නමුත් උන්වහන්සේ නිතර නිතර මතක් කළේ මේ සිව්පස ප්‍රත්‍යලා බිරියටත් වඩා විශේෂයෙන්ම මෙබඳු
මෙවැනි ප්‍රදේශයක වාසය කරමින් කොයිතරම් දුෂ්කරතා මැද වුණත් මේ පළාත්වාසීන්ට ධර්මයෙන් යහපතක් ඉටු කරලන්න තිබෙන අවස්ථාව දුර්ලභයි. එම අවස්ථාව සලසා දෙන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ධර්මදර උතුමන් දුර්ලභයි. ඒසා මගේ හැකියාවෙන් මේ පළාතට සේවයක් සිදු කරලනවා කියන අදහසත් පෙරටු කරගෙන තමයි උන්වහන්සේ බොහෝම දුෂ්කරතා මැද වුණත් මේ සේනාසනයේ වැඩවාසය කරන්න. අපට මතකයි 2004 වර්ෂයේ අපි මෙහි කලක් පුරාට වැඩවාසය කරන්න යුතුනා මේ අන්ද උඩ තිබෙන ගල්ලෙනෙහි. එතකොට පින්දපාතයෙන් තමයි අපි ජීවත් වුනේ. මෑත භාගයේ තමයි මේ ධර්මශාලාවක් පින්දපාත ශාලාවක් මේ මග තරමකෝ පහසුකම් සහිතව සකස් කරගන්නට අවිද අවකාශයේ පහසුකම් ලැබුණේ. ඉතින් ඒ වුණත් නිරන්තරයෙන් ආගන්තුක ස්වාමීන් වහන්සේලා දුරබැගර සිටනුනත් වැඩම කරලා මේ අරණ්‍ය සේනාසනයේ විවේක පහසුව සලසා ගන්නවා, ධර්ම සාකච්ඡාදී යෙදෙනවා. ඊට හේතුව තමයි අපේ පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුල තිබෙන සුවිශේෂී ශ්‍රේෂ්ඨතර මානුෂීය ගුණධර්මය. උන්වහන්සේගේ කරුණා මෛත්‍රී සම්පන්න බව, ආගන්තුක සත්කාරයේ කොයිතරම් දුෂ්කරතා සහිතව වුණත් අනුන් වෙනුවෙන් කැපවන ස්වභාවය වටහාගත් නිසාම පහසුකම් තිබෙන අරණ්‍ය සේනාසන වලටත් වඩා මෙතන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා රැඳෙන්නට ගැවසෙන්නට පටන්ගෙන තිබුණා. ඒක මහා සංඝරත්නය අතරත් ප්‍රසිද්ධ කතාවක්. ඉතින් උන්වහන්සේ මීට වසර ගණනාවකට පෙර තමන්ගේ වකුගඩුව පරිත්‍යාග කරලා තව තවත් හොඳින් තමන්ගේ අවබෝධය ධර්මයේ පිළිබඳ තිබෙන වැටහීම ප්‍රායෝගිකවත් දක්වන්නට යෙදුණා. ඉතින් මුළු ලංකාවෙන්ම ත්‍රිපිටකාචාර්ය විභාගයෙන් ප්‍රථම ස්ථානයක් ලබාගෙන අභිධර්ම පිටකයක් කටපාඩමින් දරාගෙන උන්වහන්සේ කිසිවක් නොදන්නවා වාගේ බොහෝම නිහඬව අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න. ආන් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. තමන්ට අවශ්‍යතාව තිබෙද්දී දන් දීමයි. තමන්ට මැඩලීමේ හැකියාව තිබෙද්දී ඉවසීමයි. තමන්ගේ බලපුළුවන්කාරකම් තිබෙද්දී එසේ නොමැති කෙනෙක් වාගේ නිහඬව වාසය කිරීමයි ශ්‍රේෂ්ඨ චරිතයක ලක්ෂණ. තොට එබඳු උතුමන් උත්තමේ මුල් කරගෙන අද මේ පූජාව සිද්ධ කරන්නට යෙදුනේ එබඳුම ගුණ සහිත අපේ කික්සිරි මහත්මාණන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස විසින්. ඉතින් අපේ කික්සිරි සමරසිංහ මහත්මාණන්ට බොහොම සතුටු වන්නට පුළුවන් මේ අනුශාසනාව වෙලාවේ මට මතක් වුණේ ධර්ම පූජාවේ වැදගත්කම කියා දෙද්දී. දහම්පදයක් කියා දීමේ ශ්‍රේෂ්ඨත්වයේ වර්ණනා වෙද්දී ඔබතුමාට සතුටු වන්නට පුළුවන් ඔබතුමන් තමන්ගේ ධර්මඥානෙ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිසුදු ආකාරයෙන් අධ්‍යයනය කරලා කල්යාණ මිත්‍රයෙකු වශයෙන් මේ අන්න අයට නිසරණ අධ්‍යාශයෙන් බෙදා දීම පිළිබඳව ඔබතුමාට කොයිතරම් සතුටු වන්නට පුළුවන්ද? එතකොට මහා පින්කමක්, ශ්‍රේෂ්ඨ පින්කමක් දුරුගමන මහරජතුමාන්ගේ අවදී ධර්මදේශනා පවත්වන ධර්මදර ගිහි පැවිදි උතුමන් දෙපිරිසටම නියත වශයෙන් උපස්ථාන සත්කාර වැල්මී ගිතෙල්ලාදී පූජා කළ යුතු බවට රාජ නීතියක් වශයෙන්ම පැවතුණා. එයින්ම වටහා ගන්නට පුළුවන් ධර්මදානය කියලා කියන්නේ කොයිතරම්නම් ශ්‍රේෂ්ඨතර අතිගම්භීර කුසල ධර්මයක්ද කියන බව. ඉන් කාල වේලාවේ හැටියට කවුරුත් බොහෝම සතුටු වන්න හැමදිනාටම තණ්හාදී මානාදීන් තොරව නිස්සරණාධ්‍යාශයෙන් මහා කුසලයක් සිද්ධ කළේ මේ පින්වත් සෑම දිනාටම උතුම් නිර්වාණාබෝධයේ පිණිසත් නිවන් දක්නා මොහොත දක්වාම සෙවණැල්ලක් වාගේ පිටුපසින් පැමිණලා සැපතක්ම සැනසෙල්ලක්ම උදා කරගන්නා වූ බොහෝමුතුම් කුසල සම්භාර ධර්මයන් රාශියක්ම ධර්ම පූජාමේ වශයෙන්, ගරු පූජාමේ වශයෙන් සම්පූර්ණ කරගත්තා කියලා නැවත නැවත හිත හිතා
නිරාමිස ප්‍රීතියට පස්වන්නට තිබෙන්නේ. ඉතින් මේ රැස් කරගත්තා වූ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අප හැම දෙනා නමින් සිටින්නා වූ ඉෂ්ට දේවතාවෝද මේ බෝධි රාජයාණන් වහන්සේට මේ අරණ්‍ය සේනාසනයේට මේ පලාතට අධිගෘහිතව සිටින්නා වූ දෙවියෝද ඇතුළු කොට ඇති සියලුම පින් කැමති සම්යදෘෂ්ටික දෙවියන් බ්‍රහ්මයන් ආදී සියලු උත්තම සත්වයන් මේ මහා කුසල් දෙක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. අප සෑම දිනමවත් මේ පුණ්‍ය භූමියත් මේ රටත් බෞද්ධයින්වත් මේ සම්බුද්ධ ශාසනයත් හොඳින් ආරක්ෂා කෙරෙත්වා. කාට දිනෙන් දිනම ගුණ ධර්මයන්ගෙන්ම සම්පූර්ණ වීම සඳහා කාගේ ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම සඳහා දෙවියන්ගේ ධාර්මික උපකාරය ආශිර්වාදයේ සලසා දෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සබ සම්පත් වඩ වඩාත් වර්ධනය කරගෙන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි චිත්තයෙන් උතුම් නිර්වාණ ධාතුවම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා මෛත්‍රීයෙන් පින් අනුමෝදන් කරමු. මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්ති අභිඥාතීන්ටත් අනුමෝදන් කරමු. අපේ පින්වත් කිච්චිරි සමරසිංහ මැතිතුමන්, ඒ වගේම මේ පින්කමට මැදිහත් වුණු සජීව ඉදිරිසිංහ මහත්මා මහත්මණී ආදී පොදු වේ අප සෑම දෙනා නමින්මත් සියලු සත්වයන් නමින්මත් අනන්ත සසර පුරාවට මිය පරලොව ගියා වූ සියලු ඥාතීන් මේ කුසල් අනුමෝදන්ව පරලොවින් සුවපත් වෙත්වා, සැපයෙන් සැපයටපත් වෙත්වා, අග්‍ර වූ අමා මහ නිවනින්මත් සැනසෙත්වා කියලා සාදු කියලා කරුණාවෙන් පින් අනුමෝදන් කරමු. මේ මහානීය කුසල ධර්මයේ අපේ පරම පූජනීය දංගොල්ලේ මදුභානි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ සේනාසන වාසී සියලු මහා සංඝ රත්නයට ලංකා වාසී ලෝක වාසී සියලුම සිල්වත් ගුණවත් මහා සංඝ රත්නයට එකසේම ආශිර්වාද ශක්තියක් ආරක්ෂාවක් බවටම පත් වේවා. උන්වහන්සේලා මහත් කැපවීමෙන් ඉටු කරගන්නා වූ මේ උතුම් ලෝක ශාසනික සේවාවන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ආදී සියලුම ශක්තියෙන් උදාපත් වේවා. උන්වහන්සේලාටත් මේ සියලු කුසල් පාරමී ශක්තියක් බවටම පත් වේවා කියලා අපි සාදු කියලා අදවතින්ම සිත ප්‍රාර්ථනා කරමු. අපි හැම දෙනා විශේෂයෙන් අදිෂ්ඨාන පිහිටුවා ගන්නු ප්‍රාර්ථනා කරමු. අද මේ බොහෝම පිවිතුරු චේතනාවෙන් මේ 56 වෙනි වතාවට, අද දවස පුරාවට 57 වෙනි වතාවට සම්පූර්ණ කරලන්නා වූ මේ අති ශ්‍රේෂ්ඨතර වූ, අග්‍රතර වූ, අසමසම වූ මේ මහානීය ධර්ම දානමේ පින්කමෙහි සත්‍යානුභව බලෙන් අප හැම දිනා මේ පිහිට සලසා ගන්නා වූ උතුම් බුද්ධ ශාසනයේ කිසිම ආකාරයකින් මිත්‍යා දෘෂ්ටියකින්, මිත්‍යා බලවේගයකින්, මිත්‍යා සංකල්පයකින්, ධර්ම විකෘතියකින් කිසිම ආකාරයකින් විනාශයකට, පිරිහීමකට, ප්‍රමාදයකට පත් නොවි චිරාත් කාලයක් පවතිවා. මේ පරියාප්තියෙන්, ප්‍රතිපත්තියෙන්, ප්‍රතිවේදයෙන්, බැබලීමෙන් බැබලීමටම පත් වේවා. මේ උතුම් බුදු සසුන නිර්මලව චිරාත් කාලයක් පවතිවා කියලා සාදු කියලා අදිස්සහාන සිද්ධ කරමු. ඉතින් කල්පනා කරගන්න මේ පරියාප්ති ශාසනයේ නගා සිටුවාලීමේ අදහසින්, ප්‍රතිපත්තියේ ප්‍රතිවේදයේ පාදක වීමේ අදහසින් මේ මහා පූජාවන් සිද්ධ කරලා ජනිත කරගත්තා වූ මහා කුසල ධර්මයේ මේ පින්කමෙහි නියම වානන් වන පින්වත් කිච්චිරි සමරසිංහ මැතිතුමන් ඇතුළු ඒ පවුලේ පින්වත් සෑම දෙනාටම අද මේ ත්‍රිපිටක පූජාවට මුල් වන්නා වූ අපේ පින්වත් සජීව ඉදිරිසිංහ මහත්මා මහත්මණී
ඇතුළු මෑණිවරුන් දූ දරුවන් ආදී පවුලේ හැම දෙනාට මේ ප්‍රෙස් වී සිටින්නා වූ කල්යාණ මිත්‍ර පුණ්‍යකාමී ධර්මකාමී පින්වත් සෑම සියලු දෙනාටම මේ පින්කම සඳහා විවිධාකාරයෙන් උපකාරී වුණා වූ සහ සම්බන්ධ වුණා වූ දෙක සතුටුණා වූ සාදු කියා අනුමෝදන් වුණා වූ හැම දෙනාට සියලු සත්වයින්ටත් මේ කුසල් එකසේ අනුමෝදන් වේවා. කාගේ කායික පීඩාදී දුරු වීමෙන් කායික මානසික සුවපත් භාවය උදාපත් වේවා. නිරෝගී සම්පත් දීර්ඝාය සම්පත් සිද්ධ වීමෙන් මෙලොව ජීවිතේ හැම අතින්ම සුවපත් වේවා. පරලෝ ජීවිත සුගතිගාමී වේවා. තබන තබන පියවරක් පාසා තුනුරුවනෙහි අනන්ත ආශිර්වාදයේම රැකවරණයේම සිද්ධ වේවා. නිවන් දක්නා තුරාවට කිසියම්ම කාලයකවත් නරක ආදී සතර අපායෝත්පත්තියක් සිද්ධ නොවේවා. මිත්‍යා දෘෂ්ටි කුලයක නූපදීවා. සම්මා දිට්ඨියෙහිම පිහිටාවා. පාප මිත්‍රයන්ගේ අසුරක් නොලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේම ආශ්‍රේ සම්පත්තිය ලැබේවා. නිවන් දක්නා තුරාවට තම තමන්ගේ සිත්වල සියුම් වශයෙන්වත් කෙලෙස් සිටිවිල්ලක් නම් පහළ නොවේවා. සියලු දුර්ගුණයෙන් ඉවත් වෙත්වා. සියලු යහගුණයෙන් පරිපූර්ණ වෙත්වා. බුදු ගුණාදී කුසල් නරමුණක්ම නිතරම සිතේ පිහිටාවා. කාටත් නැතයි නොකියා සිත්සේම දන් දෙමින් පිරිහීමකින් තොරෝ හොඳින් සිල් ආරක්ෂා කරමින් දියුණුවට පත්වමින් හොඳින් සමත විදර්ශනා භාවනාවන් වඩමින් කිසිදු බාධාවකින් තොරව සිත්සේම ගුණධර්මයන්හි පින්කම්හි ප්‍රතිපදාවන්හි යෙදෙන්නට වාසනාව ලැබේවා. කාටත් බොහෝම හොඳින් ධර්මයේ වටහා ගන්නට භාවනා මාර්ගයේ දියුණු කරගන්නට යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නට ජීවිතාවබෝධය සලසා ගන්නට ඉතාම තියුණු ප්‍රඥාවක්ම සැලසේවා. සසර වශයෙන් නමුත් කල්යාණ මිත්‍ර ගුරුතුමන් ඇසුරෙහි පැවිදිව හොඳින් ශීල සමාධි ප්‍රඥා ගුණ මහානදම් වඩන්නට වාසනාව සිද්ධ වේවා. කාගේත් උතුම් සිතුම් පෙතුම් ප්‍රාර්ථනායන් සිත්සේ මුදුන්පත් වේවා. හැමදිනම් ප්‍රාර්ථනීය බෝධි චිත්තයෙන් උතුම් නිර්වාණ බෝධේ පිණසම මේ සියලු කුසල ධර්මයන් අප සෑම දිනාටම පාරමිතාවන් බවටම පත් වේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන පිළිතුවා ගන්න. හොඳයි, කවුරුත් වන්දනා කර ගන්න. හැම දිනාටම පෙකිච්චිරි මැතිතුමන් ඇතුළු හැම දිනාටම තව තවත් මෙබඳු කුසල ධර්මයන් හේදෙමින් ශාසන චිරස්ථිතියේ පිණිසම ධර්ම දාන ආදී වශයෙන්ම කැපවීමට අවශ්‍ය කරන නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ආදී සියලු ශක්තිය සැලසේවා කියන කරුණාවෙන් මහා සංඝ රත්නයේ සිද්ධාසහාවන් ප්‍රකාශ කරමින් ආශිර්වාද පවත්වන්නේ එසේම වේවා කියන අදහසින් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාවචාරිනෝ චතාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සක්ඛාතෝ භගවතෝ ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහීති. සක්ඛාතෝ භගවතෝ ධම්මෝ
පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාරිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති
ඊටා